මුලින්ම කියන්න ඕන අපි හදවතින්ම අලි. يعني අපි අපේ හදවතේ තියෙන්නේ අලියා. ඒ නිසා ආයේ වෙනත් හදවතක් අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂයේ හදවතින්ම අලියෝ ඉන්නේ. එතකොට එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සියලු දෙනාම අලියෝ විදිහට ඉස්සරහට යනවා. කිසියම් කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසියම් කෙනෙකුට අයිතියක් තියෙනවා කැමති නැත්නම් මේ පක්ෂයෙන් යන්න. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ, කිසි ගැටලුවක් නැහැ. ඉතින් එහෙම අපි අතීතෙත් අපි දැක්කනේ එහෙම පක්ෂ කඩාගෙන හැදන්න ගියා. ඔయిత වඩා ලංකාවේ හිටිය ප්‍රබල නායකයෝ ගාමිණී දිසානායක මහත්මයා, ලලිත දලත්මි මහත්මයා මේ වගේ හිටපු ප්‍රබලම නායකයෝ කණ්ඩායම මාත්‍රිවරු 30 ගාණක් කඩාගෙන ගියා. මොකද උනේ? අතීතේ දන්නවා. අතීතේ කාරණා ආයේ මතක් කරලා දෙන්න ඕනේ නැහැ. ඒ නිසා විශේෂයෙන් සියලුම දෙනාට කියන්නේ කවුරු හරි හිතනවා නම් එක්සත් ජාතික පක්ෂයේ කඩලා පැත්තකින් දාන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. පූර්වාදර්ශ තියෙන අතීතේ. ඒ නිසා එවැනි දෙයක් වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අර මහා වෘක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මේ රටේ පළවෙනි පක්ෂයේ ඇදුන. මේ මහා වෘක්ෂය කඩලා බිඳලා දාන්න බෑ. මම තාම විශ්වාස කරන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මහත්මයා එහෙම කිසිම දෙයක් තව කියලා නැහැ එතුමා. අපි අදටත් විශ්වාස කරනවා එතුමා. ඔබට මතක් කරලා දෙන්න ඕන අපි එතුමාට නාම යෝජනා ලබා දෙනකොට මුළු පක්ෂයේම එකතු වෙලා විවිධ මත තියෙනවා. කණ්ඩායම් අතර විවිධ යෝජනා තියෙනවා. ඒක හොඳයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක ලක්ෂණ. නමුත් මේකේ කෑලි කඩලා අලුත් පක්ෂ හදන්න තාවම සූදානමක් නැහැ. තාවම අපිට එහෙම කියලා නැහැ. එහෙම සජිත් ප්‍රේමදාස මහත්මයා එහෙනම් නිල වශයෙන් කියන්න ඕන නියෝජන නායක මම නියෝජන නායකකමෙන් අයින් වෙනවා මම අලුත් පක්ෂයක් හදනවා. එහෙම කියන්න ඕන. එහෙම එතුමා එහෙම පක්ෂයක් හදලා නියෝජන නායකකමෙන් අපිටම අයින් වෙනවා කියලා. මම විශ්වාස කරනවා එහෙම නොවේවා කියලා. එහෙම අයින් වෙනවා කිව්වොත් විනය ක්‍රියාමාර්ග ගන්න යන්නේ නැණ අයින් වෙලානේ. එහෙම වෙන්නේ නැහැ. අපි විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂය එහෙම කැඩෙන්නේ නැති පක්ෂයක්. ප්‍රශ්න තියෙනවා ගැටුම් තියෙනවා සාකච්ඡා කරනවා ඔක්කොම එකතු වෙලා යනවා. හැබැයි කිලිම රජාටවත් මෞබිමටවත් බෑ එහෙම කරන්න. කිසියම් කෙනෙක් මොනා හරි හේතුවක් උඩ කිලිම රජාගේ නැත්තම් මෞබිමේ නැත්තම් ওই මාධ්‍ය ජාලවල සිරකරුවෙක් වෙලා ඉන්නවා නම් අපි ඒ සිරකරුවන් මුදා ගන්නත් ලෑස්ති. ඒකට අවශ්‍ය නම් මුදා ගැනීමේ හැමුමක් ඒකටත් අපි ලෑස්තියි.